මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුව එබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. විශ්වය යන වචනය අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ ඇති දෙයක් ලෙසයි. නැහැ, විශ්වය කියන වචනයට නිර්වචන ගණනාවක් දෙන්න පුළුවන්. ඉතින් අප ජීවත් වෙන පෘථිවියට එහා ලෝකයක් ගැන අප ගොඩක් දේවල් අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා. ඉතින් දැන් වර්තමාන ලෝකය තාක්ෂණය අතින් විශාල දියුණුවක් ලබාගෙන තියෙනවා. එය තාක්ෂණය උපයෝගී කරගෙන විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ සිදු කරනවා. අප ජීවත් වෙන ජීව ලෝකය තුළ අපට නිතරම දක්නට ලැබෙන ග්‍රහවස්තු තමයි හිරු සඳු තරු. ඉතින් මේ ග්‍රහවස්තු ගැන මේ වන විට තාරකා විද්‍යාඥයන් නවසා ගැනීම මෙන්ම ගවේෂණද සිදු කරමින් සිටිනවා. ඉතින් මේ විදිහට විශ්වයේ රහස්වා යන මහා ගවේෂණ ආයතනය තමයි ඇමරිකාවේ නාසා ආයතනය කියන්නේ. මේ ආයතනයේ සෞරග්‍රහ මණ්ඩල වැඩසටහනේ තානාපතිවරියක් ලෙස කටයුතු කරන අපේ රටේ දිරිය දිනියක් ගැන පුවතක් අසන්නට ලැබුණා. පුංචි කාලේ සිටම විශ්වයේ තතු සොයා යන්න මහත් උනන්දුවක් තිබූ ඇය අනාගතයේ තාරකා විද්‍යාඥවරියක් වීමේ සිහිනය පසුපස හඹා ගියා. ඇය නමින් මල්මි ප්‍රසන්දි කිරිවන්දලගේ. ඇයට තවම වයස අවුරුදු 22යි. ඇය මේ වන විට ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ලොන් අයිඩන් ප්‍රදේශයේ ජනතාවට නාසා ආයතනයේ කටයුතු පිළිබඳ අලුත්ම දැනුම ලබා දෙන්නියක් ලෙස කටයුතු කරනවා. මේ ඇය ගැනයි. මම කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකාවේ ඉගෙන ගනිද්දී තාරකා විද්‍යා සංගමයේ සාමාජිකාවක වුණා. පස්සේ සංගමයේ සභාපති වෙලා බාහිර ක්‍රියාකාරකම් රැසකට දායක වුණා. අපි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සමග සම්බන්ධ වෙලා ප්‍රොජෙක්ට් එකකුත් හැදුවා. සෞරග්‍රහ මණ්ඩලය ගැන දැනගන්නත් විශ්වය ගැන ඉගෙන ගන්නත් මහත් කුතුහලයකනුයි මම හිටියේ. පන්තියේ විෂයන් ගැන උනන්දුවක් නැහැ කියලා ටීචර් මගේ අම්මා ඉස්සරහදී මට බැනලා තියෙනවා. මගේ විශාල සීනියක් තිබුණා. මම කවදාහරි ඇමරිකාවේ නාසා ආයතනයේ රැකියාවකට යනවා තාරකා විද්‍යාඥවරියක් වෙලා අලුත්ම ග්‍රහලෝක සොයාගන්නවා කියන සීනිය ඔස්සේ මම ගියා. ඒ සඳහා යන පාර මොකක්ද කියන එක ගැන මට වැටහීමක් තිබුණේ නැහැ. මගේ විකාර සිහින ගැන සමහරු මට හිනා වුණා. ඒත් මම මගේ අරමුණ අතහැරියේ නැහැ. මම සෞරග්‍රහ මණ්ඩලය ගැන පරීක්ෂණ කරන නොයෙකුත් ආයතන සමග සම්බන්ධ වුණා. මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙද්දී මට ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය මගින් පැවැත් වූ අය මාසික වැඩමුළුවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් වූ බව කිව හැකි. වැඩිදුර අධ්‍යාපනය ලැබිය යුතු කොයි ආකාරයෙන්ද කියන එක මම එහිදී තේරුම් ගත්තා. නාසා ආයතනය හා සම්බන්ධ මගේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයාගේ උපදේශකත්වයේ යටතේ මා සිදු කළ පරීක්ෂණ පදනම් කරගනිමින් ඉදිරිපත් කළ පරීක්ෂණ පත්‍රිකාවක් නාසා ආයතනය 2017 දී පිළිගත්තා. මගේ පරීක්ෂණයට විෂය වුණේ අඟහරු ග්‍රහයාගේ දක්ෂිණ අර්ධගෝලයේ හඳුනාගත් ජල විවර සම්බන්ධවයි. අඟහරුගේ උත්තර අර්ධගෝලයේ කුහර තුළ ජලය පවතින බව නාසා ආයතනය සොයාගෙන තිබුණා. මම දක්ෂිණ අර්ධගෝලයේ පවතින විවර සිතියම් ගත කර එම විවරයන්හි ජලය නොමැති බව තහවුරු කළා. මගේ දෙවැනි පරීක්ෂණ පත්‍රිකාව තරු පොකුරේ විකිරණ වර්ගීකරණ සම්බන්ධව සිදු කළා. මේ සියලු පරීක්ෂණයන් සමීක්ෂණ කිරීමෙන් පසුවයි 2018 වර්ෂයේ මාව නාසා ආයතනයේ සෞරග්‍රහ මණ්ඩල වැඩසටහන් තානා පතිවරියක් වශයෙන් පත් කරගත්තේ. පෘථිවිය වශයෙන් මා මේ කාර්යයේ නිරත වන්නේ මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අතරමයි. මම දැනට නිව්යෝක් සෙන්ඩ්හලි සප්ලොක් ප්‍රාන්තයේ විද්‍යාලයේ තාරකා විද්‍යා හා භූවිද්‍යා ශාස්ත්‍රපති උපාධිය ලබා සිටිනවා. ලබන මාසේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පවත්වන විද්‍යාඥයන් 3000ක් සහභාගී වන වැඩමුළුවකටද සහභාගී වීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මේ වැඩමුළුව මගේ ජීවිතයේ අමතක නොවන දින 10ක් වේ යයි මා හිතනවා. මා අපේක්ෂා කළ ඉලක්කය වූ තාරකා විද්‍යාඥවරියක් වී ලංකාවට කීර්තියක් අත්කර දීම අතේ දුරට සමීප වීම ගැන මා අවංකවම සතුටු වෙනවා. අන්තර්ජාලය ඔස්සේ මට හමුවන බොහෝ නංගිල මල්ලිලා අජටාකාශ විෂයන් ගැන උනන්දුවෙන් කතා කරනවා. ඒ හැම දිනාටම මම කියන්නේ ඔබ සීන දකින්න, ඒ සීන සැවැ කරගන්න, ආත්ම ශක්තිය ඇති කරගන්න, කුමන බාධක ආවත් ඉලක්කය අත් නොහරින්න, අභියෝග ජය ගන්න, කැපවීමෙන් කරන්න, මැලවෙන්න එපා, අදිෂ්ඨාන සහගතව ඉදිරියට යන්න. ඔබට වරදින්නේ නැහැ කියලා. අප මල්මි ප්‍රසන්දි දියණි හමුවේ තිබූ අවසන් ප්‍රශ්නය විශ්වයේ කිසියම් ස්ථානයක ජීවින් සිටීද යන්නයි. මේ අය ඊට දුන් පිළිතුරයි. අනිවාර්යයෙන්ම විශ්වයේ ජීවයක් පවතිනවා. එම ජීවය අප වැනි මනුෂ්‍යයන් යයි නිශ්චිතව කිය නොහැකි. බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් 64ක් තිබෙනවා. ඉන් 4ක් ප්‍රධානයි. ඉන් යුරෝපා යන චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ සුදෘජීවීන් සිටින බව නාසා ආයතනය තහවුරු කර තිබෙනවා.
නාසා ආයතනයේ සිදුකරන සෞරග්‍රහ මණ්ඩල ගවේෂණයන් සඳහා වැය කරන්නේ ඇමරිකානු ප්‍රෙඩරල් රජයට බදු ගෙවන ජනතාව බවන්. එබැවින් ඔවුන් සොයා ගන්නා දේ සහ ඔවුන්ගේ පරීක්ෂණ සම්බන්ධව ජනතාව දැනගත යුතු අතර සෞරග්‍රහ මණ්ඩල වැඩසටහන් තානාධිපතිවරුන් පත් කරන්නේ ඒ සඳහා බවන් ඇය ප්‍රකාශ කළා. නොදුරු අනාගතයේම ඇය නාසා තානාධිපතිවරියක ලෙස ලංකා ප්‍රජාව දැනුවත් කරනු ඇති. අපි ඇයට සුබ පතමු. මෙය රචනා කර තිබුණේ උදේනි සමන් කුමාර.